Geek Show එකට එහෙම නැත්නම් Chanux Bro YouTube channel එකට අදත් අපි Geek යාළුවෝකම ආයිබුවන් කියලා පිළිගන්නවා. ඉතින් මගේ අතේ අද තියෙන්නේ අලුත්ම Apple Watch Series 4 එක. ඔයාලා මේ වෙනකොටත් මේකේ වැඩකාලී යම් තාක් දුරට දන්නවා. අද අපි මේක unbox කරලා මේකෙන් අපිට කරන්න පුළුවන් basic දේවල් මොනවද කියලා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලගේ iPhone එකක් තියෙනවා නම් ඔයාගේ වැඩ ගොඩක්ම පහසු කරගන්න පුළුවන් විදිහට තමයි Apple Watch එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා iPhone එකෙන් කරන දේවල් බාගෙට භාගයක් ඔයාගේ අතේ බැඳගෙන ඉන්න මේ Watch එකෙන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අද මම unbox කරන්න ලෑස්ති වෙන්නේ Apple Watch Series 4 එකේ Nike Plus Edition එක. මේක ටිකක් මිලෙන් වැඩි, ඒ වගේම special fitness application ගණනාවක්ම මේ Watch එකේ වැඩ කරනවා. ඉතින් ඒ නිසා තමයි මේක මිලෙන් වැඩි. අනිත් දේ තමයි ඔයාට අනිත් Apple Watch එකක් එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් එකක් මිලදී ගන්නවා නම් ඒක මිලෙන් අඩුයි. අපි මේ ගැන වෙනසත් ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් ඔයා Apple fan කෙනෙක් නම් අනිවාර්යෙන් Apple Watch Series 4 එක ගැන දැනගන්න ආසාවෙන් ඇත්තේ. අද මම මගේ experience එක තමයි ඔයාලත් එක්ක share කරගන්න ලෑස්ති වෙන්නේ. හැමදාම වගේ අලුත්ම Apple Watch Series 4 එකේ වීඩියෝ එකත් අපි පටන් ගන්න යන්නේ මේකේ unboxing එකෙන් තමයි. මේක තමයි මේ special box එක. ඔයාලට පේනදී සාමාන්‍ය box එකකට වඩා වෙනස් විදිහට වෙනස් කලහකින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඉස්සරහා ගහලා තියෙනවා Apple Watch කියලා විතරක් නෙමෙයි special Nike Plus කියන logo එකක්. ඒකෙන් ඔයා දැනගන්න ඕනේ මේක special edition එකක් කියලා. ඒ වගේම මේක මිලෙන් ටිකක් වැඩි. ඒ වගේම මේකේ වෙනමම fitness application series එකක්ම තියෙනවා. ඒ ගැනත් අපි ඉස්සරහදී කතා කරනවා. ඉතින් මුලින්ම අපිට පුළුවන් මේ විදිහට මේකේ පොලිතින් එක අයින් කරගන්න. ඇත්තටම මම අරගෙන තියෙන්නේ space gray aluminum casing එකත් එක්ක. ඒ වගේම මිලිමීටර් 44 version එක. දැන් අපිට ආයෙත් පොඩ්ඩක් website එක පැත්තට යන්න වෙනවා. මොකද මේ දෙකේ තියෙන වෙනස අපි හරියටම බලා ගන්න. ඇත්තටම මේ වාට website එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ series 4 එකත් එක්ක series 3 එකේ තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. පළවෙනි දේ තමයි ඔයාලට පේනව ඇති කලින් තිබුණු මිලිමීටර් 38 සහ මිලිමීටර් 42 වෙනුවට මේ සැරේ මිලිමීටර් 40 සහ මිලිමීටර් 44 විදිහට තමයි පේන්නේ. නමුත් මේක පාවිච්චි කරනකොට අපිට මේ මිලිමීටර් ගානේ ගොඩක් ලොකු වෙනසක් අපිට ෆීල් වෙන්නේ දැනෙන්නේ නැහැ. ඒ වගේම පරණ Apple Watch එකට වඩා අලුත්ම Series 4 එක ඝනකමින් අඩු කරලා ඒ වගේම powerful chipset එකක් දාලා කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා. ඒ වගේම කලින් තිබුණේ නැති electrical heart sense එක තියෙනවා. ඒ වගේම second generation optical heart sense එක තියෙනවා කියලා තමයි මේගොල්ලෝ මේ විදිහට කියලා තින්නේ. ඒ වගේම මේ fall detection කියන එකෙන් කරන්නේ ඔයා බැරි වෙලා Apple Watch එක දාගෙන ඉන්න වෙලාවක වැටුනොත් ඔයා වැටුණා කියලා identify කරගන්නත් ඒක ඔයාගේ SOS call එකට එහෙම නැත්නම් emergency call එකක් විදිහට යවන්න පුළුවන් හැකියාවක් තියෙන එක. දැන් අපි එමු ආයෙත් අපේ unboxing එකට. ඉතින් මේ සැරේ unbox කරනකොට ඔයාලට පේනවා ඇති අපිට මේක කපන්නවත් මේකේ තියෙන මේ paper අයින් කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් ලස්සනට මේ විදිහ අමුතු දෙයක් තමයි තියෙන්නේ. මේක අපි open කරපු ගමන් ඔයාලට පේනවා ඇති ගොඩක්ම ලස්සනට මේක නිකන් box එකක් wrap කරලා වගේ wrapping paper එකකින් දාලා වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ cardboard cover එක පුරාවටම අපිට Apple Watches වල පින්තූර බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති box එකේ උඩත් අපිට Apple Watch එක face එක තියෙනවා. ඉතින් මේ box එක open කරාට පස්සේ අපිට මේ විදිහට මුලින්ම paper box ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක design කරලා තියෙන්නේ Apple සහ Nike එකතු වෙලා කියලාත් මේකේ සඳහන් වෙනවා. ඒ වගේම සම්පූර්ණ user guide එකක් තමයි මේක ඇතුළේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් දේ තමයි මේක charge කරන wall adapter එක. ඔයාලට පේනවා ඇති නිකන් අලුත් mechanism එකක් එක තමයි අපිට මේකත් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙන standard USB port එක. ඉතින් ඔයාලට Apple Watch එක charge කරන්න ඕන නම් ඔයාගේ computer එක එහෙමත් නැත්නම් වෙනත් USB එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක තමයි ඇත්තටම මේ Apple Watch එක wirelessly charge කරන dock එක. මේක අනිවාර්යෙන් අවශ්‍යයි ඔයාට ඔයාගේ Apple Watch Series 4 එක charge කරගන්න. ඊට පස්සේ තමයි අපි watch face එක මේ විදිහට අතර ගන්නේ. ඔයාට පේනවා ඇති රෙදි වලින්ම නිර්මාණය කරපු fabric එකකින් නිර්මාණය කරපු ගොඩක් ආරක්ෂාකාරී විදිහට ඒ වගේම ගොඩක් ලස්සනට මේ විදිහට casing එකක තමයි watch face එක දාලා තියෙන්නේ. ඉතින් දැන් ඔයා හිතනවා ඇති කොහොම එකේ straps කියලා. ඉතින් මම හිතන්නේ මේ දේවල් වෙනමම තමයි මේගොල්ලෝ pack කරලා තියෙන්නේ. මේ වෙනකොටත් ඔයාලා දන්නවා අපිට Apple Store එක හරහා මේකට straps ගණනාවක්ම මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. leather, rubber, metal වගේ එක එක materials වලින් මේවා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ watch face එකට ඔයා මිලදී ගන්න ඕනම strap එකක් ලේසියෙන්ම සවි කරන්නත් පුළුවන්. මම දන්නවා ඔයාලා මේ වෙනකොට පාවිච්චි කරන්නේ series 3 එකක් නං. ඔයාගම series 3 එකට එන strap එකක් තියෙනවා නං ඔයාට මේකත් ඒකට අනිවාර්යෙන් දාන්න පුළුවන්. මේ තියෙන මේ box එක ඒකෙත් specially ගහලා තිනවා Apple Watch Nike Plus logo එකත් එක්ක Nike Sports Bands කියලා. මේක open කරාම ඔයාලට පේනවා ඇති user guide එකක් එක්ක අපිට straps 3ක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ watch එකේ වම් පැත්තට සහ දකුණු පැත්තට එන එක සහ extra වම් පැත්තට යන එකකුත් මේ විදිහට අපිට මේකෙදි තියෙනවා. ඉතින් අපිට
ලේසියෙන්ම මේවා මේ විදිහට fix කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හරි, දැන් අපි unbox කරලා ඉවරයි. දැන් තමයි අපේ iPhone එකත් එක්ක මේ watch එක connect කරන්න ලෑස්ති වෙන්නේ. ඔයාලට මේකෙදි ගොඩක් ලොකු දෙයක් කරන්න නැහැ. මේ තියෙන්නේ මගේ අලුත්ම iPhone XS Max phone එක. මේකේ වීඩියෝ කාට බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහලා Chanux iPhone XS Max කියලා search එකක් දාන්න. ඉතින් ඔයාගේ ළඟ තියෙන ඕනම iPhone එකක් on කරපු ගමන් මේ විදිහට automatically identify කරගන්නවා ඔයා ළඟ Apple Watch එකක් තියෙනව නේද කියලා. ඉතින් අපි මේක continue කරාට පස්සේ මේ අර QR code එකක් වගේ Apple ලටම ආවේනික technology එකක් තමයි මේක. ඔයාලට පුළුවන් මේක මේ විදිහට scan කරන්න. එතකොට මේක ඔන්න pairing process එකට යනවා. ඒ විතරක් නෙමෙයි ඔයා workout කරන routine track කරන්න, ඒ වගේම ඔයාගේ settings share කරන්න, ඒ වගේම ඔයාට අවශ්‍ය නම් ඔයාගේ Apple Watch එකටම වෙනම password එකක් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොහොම වුණත් මේක process වෙන අතරතුර පුංචි tutorial එකක් දෙනවා. ඒ කියන්නේ මේකත් ඔයාගේ phone එක වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට swipe up කරන්න, swipe down කරන්න, scroll කරන්න සම්පූර්ණයෙන්ම මේ තියෙන ලොකු touch screen එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තමයි මේ digital crown එක. මේ සැරේ මේ digital crown එක අපි කරකනකොට haptic feedback එකක් එනවා. ඒ කියන්නේ අපිට feel වෙනවා මේක නිකන් පැන පැන යනවා වගේ පුංචි vibration එකකින්. මේක එක සැරයක් press කරාම ඔයාගේ home එකට යනවා. එතකොට තමයි ඔයාගේ හැම app එකක්ම access කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ වගේම long press එකකදී ඔයාගේ Siri ට කතා කරන්න පුළුවන්. ඔව්, ඔයාගේ iPhone එකේ Siri ම තමයි Apple Watch එකෙත් ඉන්නේ. ඒ වගේම මේක scroll කරාට පස්සේ අපිට පුළුවන් උඩට පහළට යන්න, ඒ වගේම zoom in zoom out පවා කරන්න. ඉතින් ඔයාට ඔයාගේ angle එක screen එක වැහෙන නිසා මේ digital crown එක ගොඩක් හොඳ solution එකක් කියලා තමයි මම හිතන්නේ. ඔයා මේ වෙනකොට open කරගෙන ඉන්න applications මොනවද කියලා ඔයාට මේ side button එක එකසරයක් press කරාම බලා ගන්න පුළුවන්. ඒ වගේම watch එකේ තියෙන අනිත් hardware ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් මේකේ setup කරාට පස්සේ මොකද්ද තියෙන්නේ කියලා තමයි දැන් බලන්න යන්නේ. ඔයා මේ වෙනකොටත් දන්නවා automatically Apple Watch එකට එන වෙනම application එකක් තියෙනවා watch කියලා. මේක හරහා තමයි ඔයාගේ watch එක සම්පූර්ණයෙන්ම control කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. පළවෙනි එක තමයි ඔයාට my watch කියන එකට ගියාට පස්සේ ඔයාට පේනවා ඇති ඔයාගේ watch එකේ නම. මගේ මේ වෙනකොට Chanux Apple Watch Nike Plus, ඒ වගේම 44mm කියලා ගහලා තියෙනවා. ඊළඟට මෙතන ඔයාගේ watch faces සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා ඇති watch faces ගණනාවක් තිබුණාට අපිට ton ගණනක් කියලා කියන්න අමාරුයි. මොකද Apple ලා දීලා තියෙන watch faces විතරයි ඔයාලට මේකෙදි පාවිච්චි කරන්න ලැබෙන්නේ. ඔයාට මතක ඇති මම මීට කලින් කරා Samsung Galaxy Watch එක, අලුත්ම 2018 release වෙච්ච watch එක ගැන. ඉතින් මේකෙදි watch faces ගණනාවක් තියෙනවා. ඒ වගේම developers ලාට හැකියාව තියෙනවා watch faces develop කරන්න. ඉතින් ඒවා අපිට මුදල් දීලා හෝ free download කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් අන්න ඒ වගේ ඔයාට Apple Watch එකේදී මේ වගේ ගණනාවක්ම download කරන්න බෑ. මම හිතන්නේ Apple ලා developers ලාට අවස්ථාව දුන්නොත් හොඳයි මේ වගේ ගොඩක් watch faces නිර්මාණය කරන්න. තමන් අඳින ඇඳුමට, තමන් ඉන්න environment එකට ගැලපෙන විදිහට වෙනස් කරන්න. කොහොම නමුත් මේ තියෙන ගණනාව අතරින් ඔයා කැමති විදිහට කැමති ආකාරයේ දේවල් වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට කවදාවත් හිතාගන්න බැරි විදිහ ගොඩක් ලස්සන watch faces මේ අතර තියෙනවා. ඒ අතර ගොඩක් informations එක්ක තියෙන මෙන්න මේ වගේ watch faces උත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔයාට watch එකකින් බලන්න අවශ්‍ය හැම දෙයක්ම වගේ තියෙනවා. ඒ වගේම මේ watch face එක customize කරන්න පුළුවන් හැකියාව, ගොඩක් information එක තැනක බලා ගන්න පුළුවන් හැකියාව තියෙන watch faces තමයි මේ තියෙන්නේ. අනිත් දේ තමයි මේ වෙනකොට ඔයාගේ iPhone එකෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් Apple Watch එකනොත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකට applications අවශ්‍යයි. ඒකට අවශ්‍ය වෙනම app store එකක් අපිට මේකෙදිත් බලා ගන්න පුළුවන්. ඔයාලට මේකට ගිහිල්ලා scroll කර කර ඕන තරම් මේ තියෙන apps බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මුදල් දීලා, ඒ වගේම free application ton ගණනක් අපිට මේකට install කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා එදිනෙදා watch එක පාවිච්චි කරන විදිහට තමයි මේ ඇප්ලිකේෂන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙනකොට මගේ settings වල මම connect කරලා තියෙන Apple devices ටික තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගිය වෙරේදී තිබුණු Apple Watch Series 3 එකට වඩා අලුත්ම Series 4 එකේ display එක ටිකක් මේකලා ලොකු කරලා තිනවා. ඒ කියන්නේ 130කින් වැඩි කරලා තිනවා. ඒ වගේම මට පේනවා ඇති මේකේ වටේ frame එක අඩු වෙලා තිනවා. හැබැයි අපිට පුදුම වෙන්න තියෙන දේ තමයි කලින් අවුරුද්දේ වගේම දිග පළල උස ප්‍රමාණයෙන් මේක නිර්මාණය කරලා තිනවා. පොඩ්ඩක් තමයි එහා මෙහා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ගොඩක් හොඳ display experience එකක් මේක හරහා ගන්න පුළුවන්. ඒ වගේම අලුත්ම LTPO display technology එක මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා කියනවා. මේකට power efficiency එක වැඩි වෙන විදිහට පාවිච්චි කරන්න. ඒ වගේම දකුණු පැත්තේ මෙතන වට පේනවා ඇති මේකේ microphone එක වම් පැත්තේ තමයි ගොඩක් loud speak එක තියෙන්නේ. කලින් වගේ mic එක සහ speak එක එක පැත්තෙම තිබුණම අපිට calls ගන්නකොට මේක feedback වෙනවා. එහෙම නැත්නම් echo එකක් එනවා කියලා තමයි මේගොල්ලෝ කිව්වේ. ඉතින් ඒකේ විසඳන්න මේක මේ විදිහට දෙපැත්තට යොදලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳ solution එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඔයගේ heart rate එක monitor කරන්න
ගන්න පුළුවන් විදිය second generation heart rate sensor එක තමයි මේ වාර පිටිපස්සේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මට මේ විදියට application ගොඩට ගියාට පස්සේ හැමෝම බලන දේ තමයි මේකේ කොයිතරම් හොඳට calls ගන්න පුළුවන්ද SMS යවන්න පුළුවන්ද කියන එක. අපිට මේ විදියට මේ calls ගන්න app එක open කරන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් මේකෙන් call එකක් ගන්න. ඒ වගේම එන call එකක් answer කරන්න පවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ phone එකෙන් නෙමෙයි ඔයාට මේකේ තියෙන speak එක mic එක පාවිච්චි කරලා මේකෙන්ම calls ගන්න answer කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ email check කරන්න, ඔයාගේ calendar එක check කරන්න, අන්තර්ජාලය පාවිච්චි කරන්න, YouTube videos වගේ බලන්න පුළුවන් අදාළ application පාවිච්චි කරලා, Apple Music වගේ පාවිච්චි කරනවා නම් ඔයාට ඒ දේවලුත් මේකෙන් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ settings ඇතුළට ගියාට පස්සේ සාමාන්‍ය iPhone එකේ වගේ ගොඩක් settings අපිට වෙනස් කරන්න පුළුවන්. මේක අවශ්‍ය විදිහට ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න. අනිත් විශේෂ දේ තමයි මේකේ තියෙන SMS. හරියටම කිව්වොත් මේකේ තියෙන iMessages. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ඇවිල්ලා තියෙන messages මේ විදිහට කියවන්න විතරක් නෙමෙයි, ඔයාට message එකක් ආවට පස්සේ ඒකට ලස්සන reply එකක් යවන්න. Reply එකක් යවන්න ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයා කියන දේ අහලා මේ විදිහට automatically type වෙනවා. ඉතින් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ විදිහට අකුරෙන් අකුර අඳින්න. එතකොට ඔයාට අවශ්‍ය වචනේ මේ විදිහට type කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් දේ තමයි emoji. ඔයාට අවශ්‍ය නම් මේක මේ විදිහට යවන්නත් පුළුවන්. ඊළඟට ඔයාට මේ option එක පාවිච්චි කරන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම ඔයාට බැරි නම් quick message එකක් මේ විදිහට දාගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ application වලින් කරන්න පුළුවන් මොනවද කියලා ඔයාලට explain කරන්න ගියොත් මට දින ගණනාවක් යයි. ඉතින් ඒ නිසා අපි යමු මේකේ තියෙන අනිත් දේවල් මොනවද කියලා බලාගන්න. අපි කලින් කතා කරා වගේ අලුත්ම S4 chip එක තමයි මේකේ තියෙන්නේ. ඒ හින්දා ගොඩක් fast ඒ වගේම smooth ඔයාලට මේ watch එක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කලින් watch එකලා පාවිච්චි කරා නම් ඒක වගේ දෙගුණයක් මේක fast කියලා ඔයාලට අනිවාර්යෙන් feel වෙනවා. ඒ වගේම මේකේ speak එක 150කින් විතර loud කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා මේක අහරහා මොකක් හරි music එකක් වගේ අහනකොට මේක ring වෙනකොට ගොඩක් high end අහගන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් අලුත් දේ තමයි ඔයාට මේක walkie talkie mode එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. තවත් watch එකක් එක්ක ඔයාට මේක press කරගෙන ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් mode එකක් වෙනමම තියෙනවා. ඒ වගේම ඔයා මේක අතේ දාගෙන ඉන්නකොට හරවලා බලපුවම display එක automatically on වෙනවා. ඔයාට වෙනමකුත් කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඔයා මේක Siri පාවිච්චි කරන්න ඕනේ නම් මේ crown එක press කරගෙන ඉන්න ඕනේ වගේම ඔයාට පුළුවන් මේක raise කරපු ගමන් ඕන දෙයක් Hey Siri කියන්නේ නැතුව අහන mode එකටත් දාගන්න. ඒ වගේම ඔයාලා දන්නවා Apple Watch එකේ cellular version එකට eSIM support කරනවා. නමුත් ශ්‍රී ලංකාවේ dialogue ආයතනයෙන් විතරයි මේ වෙනකොට eSIM පහසුකම අපිට දෙන්නේ. මම ඒ ගැන video එකක් කරා ඔයාට මතක ඇති Chanux dialogue eSIM කියලා search එකක් දාන්න. හැබැයි ඒක Huawei Watch 2 එකත් එක්ක විතරයි මේ වෙනකොට compatible වෙන්නේ. මම dialogue ආයතනයට කතා කරලා බැලුවා තාමත් මේ Apple Watch එකට compatible වෙන විදිහට මේ technology එක මේගොල්ලන් නිර්මාණය කරලා නැහැ. ඉතින් ඔය Apple Watch Series 4 එකකට ආසාවෙන් ඉන්නවා නම් මේකේදී ඔයා දැනගන්න ඕන basic දේවල් ගැන තමයි අද මම මේ video එක මේ විදිහට ඔයාලට අරගෙන ආවේ. තව මොන හරි දැනගන්න ආසාවෙන් ඉන්නවා නම් සහ ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට මොන හරි මේකට එකතු කරන්න අවශ්‍ය නම් පල්ලා comment section එකේ තියෙන ඒ දේවල් අපිට සාකච්ඡා කරන්න තමයි. ඉතින් ඒ වගේම ඔයා මේ watch එකේ ආසම feature එක මොකක්ද අනිවාර්යෙන් පල්ලා comment section එකෙන් දාන්න. ඉතින් අපි හැමෝටම ගොඩක් දේවල් ඒවතුනුත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම කියන්න ඕනේ මේකේ මිල ගණන් ඔයාට දැනගන්න අවශ්‍ය නම් ඔයාට සිද්ධ වෙනවා මේ සෙල්ට්‍රොනික ආයතනයට කතා කරන්න. මොකද නිතර නිතර මේකේ මිල සමහර විට එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අවශ්‍යයිට කතා කරලා දැනගන්න පුළුවන්. මේ වගේ videos මම ගොඩක් අරගෙන ඉන්නවා මගේ YouTube channel එකෙන්. ඔයාට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux Bro කියලා search කරලා මගේ videos ටික ඔක්කොම බලන්න. ඒ වගේම පල්ලා තියෙන රතු පාට subscribe button එක. අනිවාර්යෙන් මේක click කරන්න. මොකද ඊට පස්සේ තමයි ඔයාට notification එන්නේ මම මොනවද upload කරන videos කියලා. මේදී social media විශේෂයෙන්ම මාව Instagram follow කරන්න ගොඩක් වෙනස් දේවල් ඔයාලට එක හරහා බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අද සිංහල ගීක් ෂෝ එකේ තුනට ඔයාලට ගොඩක් ස්තුතියි. ගව සිංහල ගීක් ෂෝ එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් අපි ඉක්මනට හම්බෙමු.